අපි දැන් පුතේ මේ මේ පාඩම සම්පූර්ණයෙන්ම කතා කරලා අපි දැන් ඉන්නේ සත්ව වර්ගීකරණයටදී සත්ව වර්ගීකරණය අපි දැන් මේ පෘෂ්ඨවංශීන් කියන කාණ්ඩය යටතේ තමයි මේ වෙද්දී ඉන්නේ හරි ඒතර පෘෂ්ඨවංශී කාණ්ඩය යටතේ පෘෂ්ඨවංශීන් ප්‍රධාන වශයෙන් ආකාර පහක් ඉන්නවා පිස්කේස් කියන්නේ මත්ස්‍ය විශේෂ ඇම්ෆීබියා කියද්දී මේ අපි ගත්තොත් උභයජීවීන් වයි තියෙන්නේ මේ කොටසට රෙප්ටිලියා උරග විශේෂ ආවේස් පක්ෂීන් විශේෂ මැමෙලියා කියද්දී මේ ශීරපායින් විශේෂ ඒරොන්න ඔය විදිහට අපි මේගොල්ලෝ ගැන කතා කරලා තියෙනවා ඉතින් මෙන්න මේගොල්ලන්ගේ ලක්ෂණ සහ ඒ දේවල් සටහන් කරගෙන මේ පාඩමේ ඉදිරියට ගෙනියගෙන යන්න තමයි අපිට තියෙන්නේ ඉතින් මේ ඕගලන්ට ළඟදිම මේ අපි දැනට සාකච්ඡා කරන මේ පාඩම් දෙක අල්ලලා ඔයගලන්ට පොඩි ප්‍රශ්න පත්‍රයක් කිරීමට අදහස් කරනවා ඒකම ඔයගලන්ට ගෲප් එකට එවනවා ප්‍රශ්න පත්‍රය දර ඔයගලන්ට තියෙන්නේ ඒක කරලා සාකච්ඡා කරද්දී හරි වැරදි දාගන්න ඉතින් මේක හිතට එකතු කරන්න ඕන වැඩක් මොකද මම නැහැ බලන්න පේපර් එක කරනවද නැද්ද කියලා බොහෝ දොඩට ඉදිරි දවසකදී ඔයගලන්ට ඒක ලැබෙයි හරි ඉතින් එතකොට අපි ඒකත් එක දවසක් ඒක සතියක් අපි වැඩිත් කරනවා ඉතින් අපි දැන් මේ ලක්ෂණ වලට යන්නයි යන්නේ පෘෂ්ඨවංශීන් ආකාර පහකි ඒ මොනවාද එනම් මම එක්ක බලියාගෙන යමු පෘෂ්ඨවංශීන් ආකාර මම මේක ටයිප් කරනවා ඔයගොල්ලොත් පුළුවන් අය ලියාගෙන යන්න ඔයගලන්ට දෙන උපදේශක් තමයි ටියුට් එක ගත්ත ගමන් ඔක්කොම ඉවර කරන්න එපා අපි පන්තියේ සාකච්ඡා කරන ගමන් කරන වැඩ කටයුතු මේක ඉතින් මේ කලින් ඉවර කරලා තියාගන්න එපා ඔයගලන්ට උඩ පන්තියේ වෙලේ නිකන් ඔහේ අහගෙන ඉන්න වෙනවා ඉතින් මේ වෙලාවට වැඩ තියාගන්න පාඩම් කරගෙන තියාගන්න එක ඔයගොල්ලෝ ඕන වෙලාවක කරන්න පුළුවන් අපි පළවෙනි එක ලියාගමු පිස්කේස් මේ පිළිවෙලටම ලියාගන්න පිස්කේස් ඇම්ෆිබියා රෙප්ටිලියා ආවේස් මැමේ ඔව් ගොඩක් හොඳයි ළමයි ටයිප් කරලත් එවනවා මට ගොඩක් සතුටුයි ඔයගොල්ලෝගේ ක්‍රියාශීලීව සහභාගී වෙන හින්දා හරි ඔව් වර්ගීකරණයටම මොලුස්කා කාණ්ඩයේ පින්තූර
ඉතින් මොලුස්කා කාණ්ඩයට ගෙවතු ගොළුබෙල්ලා එතකොට දැල්ලා බූවල්ලා වගේ සතුන් නැති වෙනවා. ආර්ත්‍රොපෝඩා කාණ්ඩයට ඇටතට ගෝනුස්සා සමනලයා කැරපොත්තා ඒ වගේ සතුන් නැති වෙනවා. මේ පිස්කේස් කාණ්ඩය දැන් මෙතන ඉඳන් තමයි අපි පුෂ්ටවංශින පටන් ගන්නෙ මත්ස්‍ය විශේෂ. නමුත් මුහුදේ දැන් වතුරේ හිටියට මත්ස්‍ය විශේෂ විශේෂට අයිති නොවන සතුන්ලුත් ඉන්නවා. හරි. එතකොට ශීරපායෙන් ඉන්නවා මේ වතුරේ ජීවත් වෙන. ඉතින් ඒතර ඒවා ගැන කල්පනා වෙන්න. පිස්කේස් වංශිකයන් යනු කවර හොද? කියන්න බලන්න මොකද්ද උත්තරේ වෙන්න ඕනේ මේකට. හරි. ලියගන්න. मत्स्य विशेष पिस्के वंशेट आया මටයි මගේ අලුටයි ටියුට් නැහැ සර් කොහොමද මේවා ලියාගන්නේ පුතේ මේ ටියුට් එක ඔයගලන්ට ගන්න පුළුවන් සරසියකින් ලොක්කත්තනහන්දී නැත්නම් මම ඔයගලන්ට මේ ගෲප් එකේ මැසේජ් එකකුත් දැම්ම අරලා තියෙන දවස් ඒවා ටික ඔයගලන්ට ගන්න පුළුවන් ටියුට් එක මේ මගෙනුත් ගන්න පුළුවන් ඉතින් මේ මට කෝල් එකක් දෙන්න පුතේ හරි මේ මොකද දැන් මේ වෙද්දි සති දෙකක් ඔයගලන්ට දීලා ඉතින් මේ ඉක්මනට ඉක්මනට ටියුට් එක අරගන්න නැත්නම් ඔයගලන්ට මේ වැඩ ටික මේ ලියා ගන්න තැනක් හම්බෙන්නේ නැහැ මොකද අපි දැන් මේ වෙද්දි ශාක විදත් වෙනත් ටියුට් එක ලෑස්ති කරලා ඉවරයි. තාම මම දෙන්න ගත්තේ නැහැ. ඉතින් ටියුට්ස් වලින්ම තමයි යන්නේ. ඉතින් ඒවා ගන්න ඕනේ. මාසෙ මුලදීම පුළුවන් තරම් ඉක්මනට අරගන්න. මේ ගොඩක් හොඳයි මේ චැට් එකට දානවා මම දාන උත්තර ඉතින් ගොඩක් හොඳයි ළමයින්ට එතනින්ම බලා ගන්න පුළුවන් හරි පිස්කේස් වංශිකයන් සතු ලක්ෂණ මම මේක මකන්නද සර් මම මේක මකන්නද හා ඕකේ ඉක්මනට ලියාගමු පිස්කේස් වංශිකයන් සතු ලක්ෂණ මම අච්චුපතේ දින පිළිවෙලටම ලියන්නේ නැතුව මම ටිකක් ඔයගලන්ට මතක තියාගන්න පුළුවන් විදිහකට ලියන්න ඔව් අපි ලියාගම් පළවෙනි එක ඔව් මට මන් දැන් ආවෙ මේ කාරිය කලින් මේ වෙන හැලිවද ආ ඔව් පුතේ මෙතන මේ 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා ලියන්න ගන්න අනිත් ඒවා ටික රෙකෝඩින් එක හරි බලන්න පුළුවන් හරි නැත්නම් මේ දරුවෝ chat එකෙන් දාලා තිනා ඒකෙන් උත්තර ගන්න පුළුවන් 19 වෙනි ප්‍රශ්නේ ඉඳලා උත්තර ලියන්න ගන්න හරි තව ලක්ෂණ කියන්න බලන්න මේ වලට අමතරව ජලයේ ජීවත් වේ ජලයේ ජීවත් වේ ලොකුම පොයින්ට් එක ජලයේදී කම්පන හඳුනා ගැනීමට අංශ රේඛා ඔබ පුතේ දැන් ඒක ඔයගලන්ගේ මට්ටමින් චුට්ටක් එහාට ගිය එකක් නමුත්
ඒක හරි ඒ මාළුන්ට කන් දෙකක් නැහැ ඒගොල්ලෝ පීඩන වෙනස හඳුනාගන්නේ මාළු වගේ ශරීරයේ මැද්දෙන් යන අංශ රේඛාව කියලා කොටසක් ඒකෙන් පුළුවන් කම්පන හඳුනාගන්න හරි ඉතින් තව කියන්න බලන්න ඔයගලගේ අච්චු පොතේ තියෙන ලක්ෂණයක් කියන්න බලන්න ඇසිපිය නොමැති ඇස් දරයි ඇසිපිය නොමැති ඇස් දරයි වෙරි ගුඩ් සර් ජලක්ලෝම කියනවාද ජලක්ලෝම කියන්නේ පුතේ කරමල් වලටම තමයි හරිද ජලක්ලෝම කියලත් අපි හඳුන්වනවා කරමල මාළුව හුස්ම ගන්න Very good. Sir, SCP and Ometheus, that I can get a room. What is it? You can put a pit of a gas pill on the hand bear. A pit of a gas pill on the hand bear. Yala, summoning as the caragon of the Mayala. හරි මේ වලට අමතරව මේ ලක්ෂණ වලින් අඩුම තරමේ ළමයි ලක්ෂණ හතරක්වත් මතක තියෙන්න ඕනේ විභාගෙට ලියන්න මොකද මේවා අනිවාර්යෙන්ම අහනවා ලක්ෂණ හරිද ඉතින් මේ අහනවා අනිත් එක මේ කෙටි ප්‍රශ්නෙට ඉරි ගහන ප්‍රශ්න පත්‍රෙට MCQ එකට අනිවාර්යෙන්ම මේ අනාකූල හැඩය කියන්නේ මොකද්ද ඒවා තියෙන ජීවීන් කවුද ශරීරයේ කොරපොතුලින් ආවරණය වෙලා තියෙනවා කිව්වකම ඔයගලන්ට මතක් වෙන්න ඕන මොන ජීවීන්ද කියන එක එතකොට ඇසිපිය නොමැති ඇස් දරයි මේ වරල් යොදා ගනි කරමල් ඔන්නෝයි වචන වලින් අඳුර ගන්න පුළුවන් මේ වංශය මොකද්ද කියන එක. හරිද? රයිට්. අපි ඊළඟට යමු. ඇම්ෆීබියාවන් යනු කවරහුද? ඇම්ෆීබියාවන් කියන්නේ දියගොඩ දෙකෙහිම වාසය කරන ජීවීන් හෙවත් උභය ජීවීන්. මුතුනියෝ මට ඇහෙන්නේ නැහැ මුතුනි කතා කරන එක මට ඇහෙන්නේ නැහැ මට මැසේජ් එකක් දාලා තිනවා මේ ඇහෙනවද කියලා ඇහෙන්නේ නැහැ පුතේ හරි මේක ලිව්වෙන් පස්සේ ඉවරයි කියලා කියන්න මට ඊළඟ කොටසට යන්න පුළුවන් ඉවරද සර් හරි අනිත් සර් ඉවරද ඉවරයි නම් අත උස්සන්නකෝ රේස් හෑන්ඩ් ඔප්ෂන් එකෙන් අත උස්සන්න මට හොයා ගන්න හරි මේක ඉවරයි මේ කියන්නේ මට පුළුවන් මේක මකන්න මම මේක කොහොමවත් ස්ක්‍රීන්ෂොට් එකකුත් ගහ ගන්න එතන මට ගෲප් එකකට දාන්න පුළුවන් මිස් වෙච්ච ළමයට වීඩියෝ එක බලන් බලලා ලියා ගන්නවටත් වඩා ඇම්ෆීබියන් සඳහා උදාහරණ දෙන්න ඇම්ෆීබියන් සඳහා උදාහරණ තුනක් ගෙම්බා මැඩියා පණු ගෙම්බා මැඩියා පණු ගෙම්බා පණු ගෙම්බා තව සලමන්දරා සලමන්දරා මනු ගෙම්බනේ පණු ගෙම්බා හරි ඇම්ෆිබියන් සතු ලක්ෂණ මොනවාද පළවෙනි මේක ලියාගමු වැදගත් මේක
කිරිබි වෙන්නේ නැහැ. ආහ් කිරි බොන්නේ නැහැ මේගොල්ලෝ. ජීවන චක්‍රයේ එක් අවධියක් ජලයේ අනිත් අවධිය ගොඩිනිමේත් ගත කරයි. ඔව් ග්‍රන්ථි සහිත තුනි තෙත් පවති ඔන්නෝක. ඔව් ග්‍රන්ථි සහිත තුනි තෙත් සමක් පවති. පංචාංගුලික ගාත්‍රා ඇත. පංචාංගුලික ගාත්‍රා කියන්නේ ඇඟිලි පහක්. හරිද? ශ්‍රග්‍රන්ථි කියන්නේ මොකද්ද? ග්‍රන්ථියක් කියන්නේ පුතේ මේ පොඩි මේ කුඩා මේ يعني උපාංගයක් ශාමේ අපේ හැම තුලක් තියෙනවා. දැන් දහඩිය ශ්‍රාවය කරන්නේ. අපේ දැන් මූණ ටිකක් වෙලා දැන් අපි සබංගාල මූණ හොදපුවම තෙල් ගතිය නැතුව යනවනේ. ආයෙ ටික වෙලාවක් අපි වැඩ කරද්දි මූණේ තෙල් එනවනේ. මූණ තුල තෙල් ස්වභාවයක්. මේ තෙල් ශ්‍රාවය කරන ග්‍රන්ථි අපේ හැමේ තියෙනවා. ඒ වගේම දහඩිය ශ්‍රාවය කරන ග්‍රන්ථි තියෙනවා. මේ ග්‍රන්ථියක් කියන්නේ මේ හැම තුල පිහිටලා තියෙන කුඩා අවයවයක්. හරිද? කුඩා කොටසක්. ඒකෙන් තමයි මේ 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 සත්තුන්ගේ සමහර ගෙමි විශේෂ ඉන්න ඒගොල්ලන්ගේ හැම ගොඩක් විශයි. මේ විෂ ග්‍රන්ථිත් පිහිටලා තියෙනවා. පැහැදිලිද කේෂරට? පැහැදිලිද? පැහැදිලිද? ගොරෝසු නෑ පුතේ, මේගොල්ලන්ගේ හැම ගොරෝසු නෑ. මේගොල්ලෝ ගොඩාක්ම තුනි හැමක් තියෙන්නේ. හරි, ග්‍රන්ථි සහිත තුනි තෙත් සමක් පවතී කියන එක අනිවාර්යයෙන්ම. පංචාංගුලික ගාත්‍රා ඇත. ඊට අමතරව කොරපොතු රහිත ග්‍රන්ථි සහිත කියලා ලියුණත් ඇති. ඊළඟ එක ළමයි මේගොල්ලෝ හුස්ම ගන්න පෙනහැලි වලින් ශ්වසනය සඳහා පෙනහැලි යොදාගෙන පෙනහැලි යොදාගනි. ඇතැම් විශේෂ සම මගින්ද වායුව මාරුව කරයි. තව මොනවද කියන්න බලන්න ලක්ෂණ තියෙන්නේ මෙයාලගේ? जीवन चक्रे संपूर्ण वीम संधा जले अत्यावश्य वे. जीवन चक्रे संपूर्ण वीम संधा जले अत्यावश्य वे. හරි නිල ඉවරයි නම් අත උස්සන්න. තුන් දෙනෙක් අත උස්සලා තිනවා. ඉවරයි නැත්නම් මයික් එකට ඉවරයි කියලා කිය. ඉවරයි සර්. හා එක් මිනිත් ඉවර කරන්නකෝ, විනාඩියක් දෙන්න. ඉවරයි සර්. ඉවරද? ඔව් සර්. जीवन
ඒක පුතේ ජීවියාගෙන් ජීවියාගෙන් ජීවියාට වෙනස් වෙනවා ඇත්තටම මේ නමුත් ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය ගොඩාක් කල් යන්නේ නැහැ ඊටාම කෙටි කාලයක් තියෙන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයක් සති කිහිපයක් වෙන්නත් පුළුවන් හරි ඉතින් ටික 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 ශීරපායින්ට එනකොට මේක ටිකක් වෙනස් වෙනවා පක්ෂීන්ට එනකොට වෙනස් වෙනවා උරගයන්ට එනකොට වෙනස් වෙනවා සමහර උරග විශේෂ ඉන්නවා අවුරුදු 100 ගණන් ජීවත් වෙන යෝධ ඉබ්බෝ වගේ අයත් ඉන්නවා ඉතින් මේ ඊට වගේම ඉතාලම කෙටි කාලයකින් මාස කිහිපයකින් ජීවන චක්‍රය කියනකලගේ ජීවිතය නැති වෙලා යන ජීවිත ඉන්නවා ඒක සත්තු වර්ගයන් වෙනස් වෙනවා පුතේ අපිට හරියටම කියන්න බෑ පාණ්ඩේට පොදු ලක්ෂණයක් විදියට හරිද රයිට් 23 අපි එමු දැන් මේක මකනවා දැන් ඇම්ෆිබියා කාණ්ඩේ උදාහරණ මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා ඊළඟට රෙප්ටිලියා කාණ්ඩේ ඊළඟට ආවේස් කාණ්ඩේ මැමේලියා කාණ්ඩේ ඔය විදිහට ඊට පස්සේ රෙප්ටිලියාවන් යනු කවරහුද එන් බාණ්ඩ උරුගේ උරුගේන්නේ मुतुनिगे साध्य है ना සියලු උරග විශේෂ රෙප්ටිලියා කාණ්ඩයට අයත් වේ. ඊළඟට රෙප්ටිලියාවන් සඳහා උදාහරණ දෙන්න රෙප්ටිලියාවන් සඳහා උදාහරණ ගොඩාක් කියන්න පුළුවන් හරිද ඉතින් අපි ලියාගමු ඉබ්බා ඇස්බෑවා කිඹුලා කබරයා තව කවුද කියන්න බලන්න සර්ප විශේෂ පිඹුරා ඔව් බුදේ අපි සර්ප විශේෂ කියලා පොදුවේ ලියාගමු එතකොට අපිට එක එක නම් ලියන්න අවශ්‍ය වෙන්නේ සර්පය ඔව් තලගොයා තලගොයා හරි ලියා ගන්නකෝ බලන්න ඉක්මනට හරි සර් විරයිනම් කියන්නේ දෙතුනෙක්ගේ සද්ද ඇහුණු ගමන් මම ඊළඟට යනවා. හරි සර්. හරි ඉවරයි සර්. හරි සර්. හරි. මකනවා. ඊළඟට රෙප්ටිලියාවන් සතු ලක්ෂණ දැන් අපි ලක්ෂණ ටික ලියාගමු වියලි කොරල සහිත සමක් ඇත මෙයාලගේ වියලි සමක් තියෙනවා හරිද සුසනේ සඳහා පැන හැලුවත ආන්න හරි
ඇතැම් විශේෂවල ගාත්‍රා ක්ෂීණ වී ඇත. මොකද ළමයි මේ ගාත්‍රා ක්ෂීණ වෙලා කියලා කියන්නේ? ගාත්‍රා ක්ෂීණ වී ඇත කියන්නේ නැත්තරම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. හරිද? ගාත්‍රා ක්ෂීණ වී ඇත. ගාත්‍රා කියන්නේ මොකද? ගාත්‍රා කියන්නේ කකුල කකුල් අතපය. ඇතැම් විශේෂවලට පාදයට ඇතැම් විශේෂ වලට පාද ඇත අපි ඒක ලියමු ඇතැම් පංචාංගුලික ගාත්‍ර ඇත සමහර අයට පංචාංගුලික ගාත්‍ර නැහැ පංචාංගුලික රැකිලි පහක් සහිත සමහර අයට තියෙනවා ඔව් තව කියන්න බලන්න තව ලක්ෂණ ළමයි ඔය තව ලක්ෂණ කියන්න බලන්න බඩගෑම සඳහා සුමන විශේෂත අපොදේ බඩගෑම සඳහා අනුවර්තනේ වී ඇත ඔව් බඩගෑම සඳහා අනුවර්තනේ වී ඇත එතන ගාත්‍රා ක්ෂීණ වී ඇත සමහර සතුන්ට විෂ ඇත ඔව් සමහර සතුන්ට විෂ දල සහිතය ඇතැම් සතුන් ඇතම් සතුන් විෂ දල සහිතයි. right. ඔන්න ඔය වගේ දේවල් තමයි මෙතනට සම්බන්ධ වෙන්නේ. සරි ඉවරයි. හරි. මේක මකනවා. මකන්නද හරි සර් හරි ඊළඟට ආවේස් කාණ්ඩයට අයත් වන්නේ කවර හුද කියලා අහනවා එතකොට ලියාගමු සියලුම පක්ෂීන් මෙම කාණ්ඩයට අයත් වේ උත්තරේ ලියාගන්න සියලුම පක්ෂීන් මෙම කාණ්ඩයට අයත් වේ. ඔයාලා මේ ලෝකේ කැමතිම කුරුල්ලෝ ටිකව ලියන්න. කැසවරි. ආ ලියාගන්න පුතේ. කපුට. ඔයා කපුටට කැමතිද? කැමති නම් ලියා ගන්න. කමන්න නැති කපුට ගන්න කුරුල්ලෙක්. කොට්ටෝරුවා. කොට්ටෝරුවා. රියා. හා ඔව් රියා. එතකොට මේ තවත් ඉන්නවා පුතේ මේ ගත්තොත් එහෙම පැස්බරා. එමු. එමු. කිවි. ඔව් කිවි වනම් මම ලිව්වා කලින්ම. වඩුගුරුල්ල දැන් මුළු සතු අත්තම ලියයි වගේ. හරි. ලියාගමුකෝ බලන්න. ඔව් කොහොමද ලියලා නැවද? නෑ ඕකෙන් ඔගොල්ලෝ බලලා කීප දෙනෙක්ව ලියාගන්න ඇති. ඔයාලා කැමති කීප දෙනෙක්ව ලියාගන්න. මොකද විභාගෙට ඔගලන්ට අඳුර ගන්න තියෙන හැකියාව තිබුණා නම් ඇති. මොකද බලාපොරොත්තු වෙන්නේ මේ ටික විතරයි. ඔබතේ කියන්නේ කෙනොල්
පියාඹන්න පුළුවන්ද කාටද පෙන්ගුයින්ට පෙන්ගුයින්ට බෑ පුතේ පෙන්ගුයින්ට බෑ මේ ඒ කියන්නේ පක්ෂීන් උන පළියට ගොඩාක් අයට පියාඹන්න බෑ සපයාඹන්න බැරි පැස්බරා එතකොට කිවි ඒ වගේ සත්තුන්ට පියාඹන්න බෑ හරිද මේගොල්ලෝ පක්ෂීන් ගානේට තමයි වැටෙන්නේ मोनरुण मखनवा හරි තව මොනවද කියන්න බලන්න పూర్වගාත්‍රා ප්‍රියාපත් ලෙසට ආ పూర్වගාත්‍රා ප්‍රියාපත් ලෙසට මුඛයේ දත් නොපිහිටයි මුඛයේ දත් නොපිහිටයි भोजन क्रम अणु सकसुन होटाख्यत भोजन क्रम अणु सकसुन होटाख्यत ඒක සර් පස්බරාට පියාඹන්න පුළුවන් නේද දුවන්න පුළුවන් ඔව් දුවන්න පුළුවන් පුතේ මේ සතාන දුවන්න පුළුවන් එච්චර හයියෙන් දුවන්න බෑ ඔව් ඒ පස්බරා සතෝ තියෙන ඉතින් විශේෂත්වය යාගේ තියෙන ස්වභාවය ඒ සතාට ඒ කියන්නේ පක්ෂීන් කාණ්ඩයට වැටුණාට යාට දුවන්න පුළුවන් නමුත් පියාඹන්න බෑ මොකද ශරීරයේ ප්‍රමාණයත් එක්ක සහ පිහාට අටුවල ප්‍රමාණයත් එක්ක යාට පියාඹන්න බෑ පත්තේ සර් ඒක පොඩි දුරක් පියාඹන චූට්ටක්වත් කිසිින්න පස්බරාට නම් පුතේ බෑ එකෙන් නිකන් තටු දෙපැත්තට දාලා පොඩ්ඩක් හැඩ ගහනවා විතරයි නමුත් යාට පියාඹන්න බෑ. හරි මෙතන ගැතිනවා ලක්. පැස්බරාවස ආවේස්කන්ද කියන්නේ. ඔව් පැස්බරාව ආවේස්කන්ද කියන්නේ. පැස්බරාවස. ඔව් ඔව් පැස්බරාව ගන්න පුළුවන්. සර් පියාඹන්න බෑ. ඔව් පියාඹන්න බෑ. නමුත් ආවේස්කන්ද දාන දැන් මෙතන තියෙන හැම ලක්ෂණයක්ම හැම මේ පක්ෂයකටම නෑ පුතේ. හරි. මෙතන තියෙන හැම ලක්ෂණෙම නෑ. प्रश्न बल्कि मकंड
මකන්නද අත උස්සන්න මකන්න කියන අය රයිට් මකනවා චුට්ටයිනේ සර් ආ ඉක්මනට 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 හරි පියාසර කර නොහැකි පක්ෂීන් දක්නට ලැබේ ඒ සඳහා උදාහරණ දෙන්න කිවි එමු පෙන්ගුයින් කිවි පෙන්ගුයින් පෙන්ගුයින් ප්‍රිය ඉස්සර හිටියපොද ඩෝඩෝ කියලා පක්ෂයකුත් එයාවත් ලියන්න. එයාව දැන් වලවලා ඉන්නවා. ආ රියා මම නෙමෙයි රියා පොඩ්ඩ මයන්නක් ඇදලා වැඩි. මයන්න සර් ඩෝඩෝ කියන එක නම පෙන්වන්නකෝ. ආ ඉන්න පෙන්වන්න. මෙයා මෙයාව මිනිස්සු වැඩි වශයෙන් දඩයන් කරන්න ගිහලා තමයි පුතේ මේ මැරිලා තියෙන්නේ. ඔව් ඩෝඩෝ ඩෝඩෝ ද ඩෝඩෝ වාද ඩෝඩෝ ඩෝඩෝ ඩෝ යන්නයි ඩෝ යන්නේ සර් මං අහන්නේ කිස පෙන්ගුයින් ආ පෙන්ගුයින් ඉතින් පෙන්ගුයින් ඉතින් ඌට පියාඹන්නවත් එහෙම උනාත් ගන්න බෑ ඔව්ද පෙන්ගුයින්ට පියාඹන්න බෑ නමුත් පෙන්ගුයින් පක්ෂීන්ගේ ලක්ෂණ තමයි පෙන්වන්නේ ජානමය සාක්ෂි වලින් මේ බලන්න මේ ඉන්නේ පුතේ ඩෝඩෝ දැන් මෙයාලා මේ ලෝකෙන් වද වෙලා ගිහිල්ලා ගොඩක් කල් මිනිස්සු මෙයාලව ගොඩාක් මේ දඩයන් කරා මස් පිනිස දඩයන් කරා මේ ඉතින් දැන් මෙයාලා පුරාවෘතයක් වෙලා ඉවරයි හරි මේ මේගොල්ලෝ මුරුසිය කියන දිවයිනේ තමයි ගොඩක්ම හිටියේ මුරුසිය කියන දිවෙන් තමයි මේගොල්ලෝ ගොඩක් ප්‍රද දැන් එක්කෙක්වත් නැද්ද නෑ එක්කෙනෙක්වත් නෑ ජීවේ තියෙන එක්කෙනෙක්වත් නෑ මේ වගේ කෞතුකාගාරවල මේ වගේ පුළුම් පුරවපු කට්ටිය නම් ඉන්න තේනවද ඒ වත්ත රූප වගේ නෙමෙයි. ඔව්ද අත්ත රූප වගේ නෙමෙයි. ඉතින් නේද මේ මේ තියෙන්නේ ඒ වගේ කෞතුකාගාරයක ප්‍රදර්ශනීය තියලා තියෙන එකක් විතරයි. ඉතින් කවදා හරි අලියන්ටත් වෙන්නේ ওই ටිකම තමයි. හරිද සමහර සත්වන මිනිස්සු දඩයන් කරනවා වැඩි වශයෙන්. ඔය ඔයගොල්ලෝ දැකලා ඇති ඔය බයිසන් ගවයෝ කියලා. හිටියා කාලයක් බයිසන් ගවයෝ ඉන්නම පෙන්වන්න. උන් ගවයෝ වගේ වස්ස. ඔව් මේගොල්ලෝ ටිකක් ඊට වඩා ටිකක් කුළු හරක් වගේ මේ සත්තු මේ වගේ ගොඩාක් ලොකුයි මම දැක්කලා තියෙනවා ඔය කතාවල එහෙම ඉතින් මිනිස්සු මෙයාලවත් දඩයන් කරලා මේ ඊටාම විශාල වශයෙන් දඩයන් කරලා මේ මෙයාලවත් ලෝකෙන් ඊටාමත්ම තර්ජනයට ලක් කරලා ඉවර කරලා තියෙනවා සාරා ඒතර ඉස්සරහ කුළු හරක් මේ තරක් කෙල්ලට ගත්තුමද ඔව් අර පින් වලදී මේ උන්ගේස් දෙකකෝ ඇස් දෙක නිකන් වැහිලා තියෙන්නේ මොනවා මේ නිකන් බෝල් වලින් වගේ මේ බයිසන් ගවයන්ව දඩයන් කරලා තියෙන මේ ලොකු ප්‍රදේශයක කියන්නේ මේගොල්ලන්ව දඩයන් කරලා මේගොල්ලන්ගේ අටකටු ගොඩ ගහපු තැන් තියෙනවා ඒ තරම් මෙයාලව මේ මිනිස්සු දඩයන් කරලා තියෙනවා හරිද ඉතින් මේ මම මේ පින්තූරයක් ඔයගලන්ට පෙන්න හම්බුන ගමන් ඔයගලන්ට එවන්නම් හරිද ඉතින් මේ මේගොල්ලන්වත් මස් පිනිස තමයි ළමයි ගොඩාක්ම දඩයන් කරලා ඒ කියන්නේ මිනිස්සුන්ව මරලා තියෙන්නේ හරිද ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ අස්ති පද්ධතිය නේ පෘෂ්ඨවංශීන් කියලා පෙන්වන්න හොඳ සාක්ෂියක් නේ මට කියන්න බලන්න මේ මේට අවුරුදු මිලියන ගානකට කලින් ජීවත් වෙච්ච ඩයිනෝසර් කියන කාණ්ඩය මොන කාණ්ඩයද? පෘෂ්ඨවංශීන් යටතේ මොන කාණ්ඩයකද දාන්නේ? රෙප්ටිලියා. රෙප්ටිලියා කියන කාණ්ඩයට.
ඉතින් මේ දැන් මේගොල්ලෝ නැහැ ඩයිනෝසෝරලා දැන් නැහැ නමුත් මෙහෙම මේගොල්ලන් හිටියා කියලා සාක්ෂි අදටත් ෆොසිලමේ සාක්ෂි තියෙනවා හරිද සෝල් කපාදයක් වැටලා නැද උමද වෙනවාගේ ඔව් මේ ලෝකෙට ඒ කියන්නේ පතිත වෙච්ච උල්කාපාතයකින් සිද්ධ වෙච්ච මේ ලොකු බලපෑම නිසා තමයි මේගොල්ලෝ ලෝකෙන් වඳ වෙලා ගියා කියලා සැලකෙන්නේ ඉතින් විවිධ විදාගේ ඔය කතාවල ඔයගොල්ලෝ දැකලා ඇති මේගොල්ලන්ගේ මේ කතන්දර තියෙනවා ඔයගොල්ලෝ මේ සමහර ළමයි ඉන්නවා ගොඩක් ආසයි මේගොල්ලෝ ගැන විස්තර කරන්න ජුරාසික් පාර්ක් ජුරාසික් පාර්ක් කියලා ඔය තියෙන කතා ඉතින් ඒ වගේ වලේ හරි ඉතින් මේ පෙන්ගුයින් කියන සතා දැන් ළමෙක්ට ගොඩක් ලොකු ප්‍රශ්නයක් ආවා පෙන්ගුයින් ඇයි පක්ෂීන්ට දා දෙන පියාඹන්නත් බැරි නේද ඉතින් මේ පෙන්ගුයින් කියන්නේ පුතේ දැන් පක්ෂීන්ගේ ලක්ෂණ පෙන්නනවා ජානමය වශයෙන් දැන් අපිට නම් බාහිරව බලලා කියන්නත් බෑ ඒක මේ මං දැන් මේ පෙන්ගුයින් කියන මේ මේ සත්වයා මේ පක්ෂීන්ගේ ගණයට තමයි දාලා තියෙන්නේ මොකද යාළට හොටක් තියෙනවා මේ තව පෙනහැලි වලින් හුස්ම ගන්නවා එතකොට ඒ වගේ පෙන්නදා මේති දැන් පේනවනේ දැන් පේනවා මේ මං නිකන් පක්ෂියෙක්ගේ ලක්ෂණ නිකන් බැලු බැලමට පේන්නේ නේ ඉතින් මෙයාලට කෙලින් හිට ගන්න පුළුවන් නමුත් පියාඹන්න බෑ මේගොල්ලෝ ඉන්නේ ගොඩක්ම මේ මේගොල්ලෝ කාලයක් සංචරණය කරන ස්ථානකින් ස්ථානයකට ඉතින් මේගොල්ලන්ට ගොඩාක් හානිත් සිද්ධ වෙනවා ඉතින් අහිංසක සත්තු විශේෂයක් හරිද මේ බලන්න හරි මේ නේද පොඩි කාලේ ඉඳලා මේගොල්ලෝ හැදෙන්නේ මාර විනයක් ඇතුව මේ සත්තු මේක තමයි ඒක උංගු මරනද ඔව් මේ සමහර ඒ සත්තු ඉන්නා කියන්නේ විලෝපිකයෝ ඉන්නා මේගොල්ලන් මරන තව මිනිස්සුත් මරනවා ඉතින් මේ හේතුවක් නැතුවත් සමාලලට විනාශ වෙලා යනවා ඉතින් කාලයක් යද්දි මේගොල්ලොත් වඳ වී යාමේ තර්ජනයට ලක් වෙන ඉන්නේ ඉඳ තියෙන ජීවීන් කොටසක් හරිද පේනවනේ මේගොල්ලෝ ඉන්නේ ගොඩාක්ම ද්‍රවාසන්න ප්‍රදේශවල අයිස් වල තමයි මේගොල්ලෝ ඉන්නේ මෙයාලා ජීවත් වෙන්නේ මේ වගේ ප්‍රදේශවල හරි පැහැදිලි නේද ළමයි ඉතින් ඔන්න ඔය විදිහට ඉන්න අපි chat එකට දාලා බලමු. ආ. ඒක ළමයි chat එකට සම්පූර්ණයෙන්ම දාලා තිනවා මේ අපේ note එකම. ගොඩක් හොඳයි ආ. ඉතින් මේ ගොඩක් ස්තුතියි ළමයාට එතන අවගන්න chat එක බලා ගන්න පුළුවන්. මම chat එක export කරගන්නත් try එකක් දෙන්නම් පාස්වර්ඩ් වෙන්න කලින්. අපිට පේන්නේ නැහැ නේ සර්. chat එකද? संबंध एक्सपोर्ट कर එවන්න chat එක හරි save කරාම notepad එකේ save වෙනවා ඔව් notepad එකේ මට දැන් මේ save වෙලා තියෙනවා මම දැන් notepad එකේ save කරගත්තා ඒක මම පුළුවන් වුණොත් word document එකක් ඉදිරි save කරලා එවන්න බලන්න හරි ගොඩක් හොඳයි මේ සසින්දි තමයි type කරලා තින්නේ ඔක්කොම ටික ගොඩක් හොඳයි කොහෙද ඉන්නව නේද ළමයා ගිහිල්ලාද කොහෙද signal ආවද ඔසර් ආ මේ පවිත්‍ර ගුණරත්න කියන්නේ කවුද ආගේ මේ මේ සහෝදරයෙක්ද කවුද හ්ම් අපේ අම්මගේ නම හා හරි 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 ඒක තමයි ඒක තමයි සසින්ද ගුණරත්න ඉන්නවා මේ වෙන නමකින් හරි හරි කොහොම හරි කමක් නැහැ පුතේ අපි වැඩේ කරගෙන යමු දැන් අපි ඊළඟට ප්‍රශ්න කරමු මැමේලියාවන් යනු කවරහුද අපි උත්තරේ ලියලෙමුකෝ මැමේලියාවන් යනු කවරහුද मिस्टेक සර් වරිතන් ටයිප් කරන්න. හරි දැන් හරි දැන් හරි. සර් වරිතන් ටයිප් කරන්න.
ටයිප් කරන්න බැහැ. හා ටයිප් කරන්න බැහැ. 30 වෙනි ප්‍රශ්නේ 30 වෙනි ප්‍රශ්නේ. හරි. හරි. පොඩි වැරදීමක් වුණා ළමයි ආයසරයක් ටයිප් කරනවා ලියාගන්න. සියලුම ක්ෂීරපායන් මැමේලියාවන් කාණ්ඩයට පැමේලියා කාණ්ඩයට අයත් වේ. ඕ අපිට පවර් කට් එක ඒ හින්දා මම මිනිත්තු 30ක් විතර අයින් වෙලා හිටියා. ආ නේ එහෙමද පුතේ? මේ අවුලක් නැහැ. මේ ඔයා රෙකෝඩින් එක බලන්න හරිද? රෙකෝඩින් එක බලලා මේ මාගැරිච්ච ටික පොඩ්ඩක් බලන්න. දැන් ඉඳලා සම්බන්ධ වෙන්න මෙතන ඉඳලා ටික ලියා ගන්නකො පුතේ මාගැරිච්ච ටික රෙකෝඩින් එක බලලා ලියා ගන්න. මම රෙකෝඩින් එක අද නැත්තම් හෙට වෙනකොට අනිවාර්යෙන්ම එවනවා. මැමේලියාවන් සඳහා උදාහරණ දෙන්න. ගොරිල්ලා පූසා මාළුවා බල්ලා බල්ලා ගෙම් මාළුවා මාළුවා උණු හපුලුවා ඩොල්ෆින් බලා කිල්ලිල දිනස ඩොල්ෆින් බල්ලා කිල්ලිල ආ ආ බල්ලා හල්ලා යන්න මිස් වෙලානේ හරියට ඩොල්ෆින් ඩොල්ෆින් එතකොට තව තල්මසා මීයා තොර පාවුලා තොරා වදුර වාවුලා ඉරා වදුර 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 වාවුලා තීබ්‍ර හරි මුළු සත්වෝත්තර කියේ මුළු බ්‍රා අලියා වාවුලා chimpanzee unaha puluwa dan oy kaata doy nam kiyi kaya gahanne ha hari hari samanalaya wayith wenoda nasa hari liya ganna minisawat liya ganna minisawat memeliya අපි හැමෝම කිරිබී වැඩුණු සත්තු නේද සත්තු කියලා කියන්නේ නැහැ ඉතින් අපි මිනිස්සුන් නමුත් ඉතින් මැමෙලියා කියන කාණ්ඩයට අයිති වෙන ජීවීන් කාණ්ඩයට අයිති වෙන්නේ අපි අවුතේ කියන්නේ සර් මිනිසා කියන්නේ තු මගේ නම ලියනවා හා විභාගෙදී නම් වාගේ නම ලියන්න එපා එතකොට ටීචර් ලහුම් දෙයක් දන්නේ නමුත් ලිව්වට කමක් නැහැ ඔතන ප්‍රභාත් සර් කියනවා ලියන්නේ හරි කුඩා කල කිරිබි වැඩි එතකොට පන්ති ඉන්න වෙන ළමයිගේ නම් ලියා ගන්න හොතන මැමෙලියාවන් කියලා හරි අපි කොහොමත් මැමෙලියා තමයි ඔව් මේ වන්න මම මැමෙලියාවන් සතු ලක්ෂණ මෙහෙම වරගෙන ටයිප් කරනවා බාහිර කම්පැති සහිත කම් ඇත ඔව් සමෙහි ස්වේද ග්‍රන්ථි පිහිටයි පුතේ
මගින් සසන ආයක ලියලා තියෙනවා. ත අතන මිනිපගේ රෝම පිහිටයි. අමෙහි රෝම පිහිටයි. ඉදි ශ්‍රාවය වීම නිසා සසන ග්‍රන්ථි පවති. ඔව්. සමෙහි ස්වේද ග්‍රන්ථි පිහිටයි මේ ස්වේද ග්‍රන්ථි කියන්නේ පුතේ මේ දහඩිය ශ්‍රාවය කරන ග්‍රන්ථි. සන ග්‍රන්ථි පිහිටයි. ඔව් එතකොට කිරි නිෂ්පාදනයේ දුස්දා ස්තන ග්‍රන්ථි පිහිටි. ස්තන ග්‍රන්ථි පිහිටයි. මේ ඉසිගෙන දැන්න අපේ නම දැම්මොත් සර් ලකුණු දෙනවද? ඒක ලියන්න එපා නේද? මොකද ඒක අර නිකන් අපි ලියන එක එතන ටිකක් ගැළපෙනවා මදි. මොකද නම් වශයෙන් තියෙන්නේ. මේ දැන් ඔයගලෙන් ගෙදර ඉන්න බල්ලගේ නම මේ ටොමී නම් ටොමී කියලා ලියන්නත් එපා විභාගෙින්. හරි? එතකොට ටිකක් ලකුණු දෙන්න තියෙන ඉඩ කඩ අඩුයි. ඒක නිසා මිනිසා කියලා පොදුවේ ලියන්න. සර් දහඩිය කොහොමද සර් හැදෙන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. දහඩිය හැදෙන්නේ මෙහෙමයි පුතේ. අපේ හැමට යටින් තියෙනවා ස්වේද ග්‍රන්ථි කියලා. මම ඔයගලට පොඩ්ඩක් එක පැහැදිලි කරන්නම්කෝ. මේක ලියාගෙන ඉවරෙන්න මම කියලා දෙන්න. මොන ප්‍රශ්නයක් අනිත් අයටත් එක්කම පොදු කියලා දෙන්න. නේලි වෙරලා අතොස්සන්න ඉවරයි කියලා කියන්නේ මම ඒක කොහොමද කරන්නේ? ඉවරයි සර්. හරි. මං මකනවා දැන් මේක. සර් චුට්ටක් ඉන්න සර්. හරි. අද රෑට නැත්තම් හෙට උදේට අනිවාර්යෙන්ම වැඩි කාලයක් යන්න කලින් දෙනවා. හරි සර්. හරිද? ඇස්සයි සර් අදට වහින්න. හරි සර්. ඇස්සයි අදට වහින්න. මට පැහැදිලි නෑ පුතේ පොඩ්ඩක් ආයෙ කියන්න. ඇස්සයි අදට වහින්න. ඇදේට වහින්න හේතුව මේ සුලං හැමීම නිසා. හරි? සුලං හැමීම නිසා ඒක දිශාවකට මේ බර වෙලා වගේ තමයි වැටෙන්නේ. ඔව් දැන් ආදුරු රෝගේ වස්නායිර පළාතේ තියෙනවලුනේ. ඔව් පුතේ වස්නායිර පළාතේ තනින් තන හම්බෙනවලු. ඉතින් මේ පරිස ප්‍රවේශම් වෙන්න ඕන මේක පාලනය කරපු රෝගයක් කියලා වුණාට ඉතින් ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. ආදුරු රෝගේ තනින් තන හම්බෙනවා. හරි. ආදුරු රෝගේ ඔයගොල්ලෝ දැක්කනේ පළවෙනි පාඩමේදී. රයිට්. දැන් මම අර දරුවා අහපු ප්‍රශ්නෙට පොඩ්ඩක් උත්තරේ තියෙනවා දහඩිය කොහොමද හැදෙන්නේ කියන එක. පොඩ්ඩක් බලන්න ඔබ දහඩිය හැදෙන විදිහ මම කියලා දෙන්නම්. මේ පෙන්ගුයින් අයින් කරනවා පොඩ්ඩක් ඉන්න. සර් ලංකාවෙන් තුරන් කරාගෙන නැන්නේ ආදරෝ? ඔව් තුරන් කරාට අතරින් පතර පොඩි පොඩි තැන් වල හම්බෙනවා කියලා මතයක් යනවා. ඒකත් කොරෝනා වගේ බෝ වුණොත් ක්ෂුද්‍රජීව විශේෂයක් නිසා يعني වෛරසයක් නෙවෙයි. හරි. ඒක නිසා පාලනය කරන්න පුළුවන්. නමුත් ඉතින් හැදුණු කෙනාගේ ඉතින් රෝග ලක්ෂණ පෙන්නුම් කරොත් එයාව ටිකක් ගොඩ ගන්න අමාරුයි. හරි. මේ බලන්න. පේනවද ඔයගලන්ට මොකක් හරි රූපයක්? අවුස මේක කේක් කෑල්ලක් වගේ පෙවුනට මේක කේක් කෑල්ලක් නෙවෙයි. හරිද? මේක අපේ හම හරස් කඩක්. හමෙහි හරස් කඩක්.
ඇතනම් පුතේ මේකේ ගැඹුර ගත්තොත් මිලිමීටර දෙකක් මිලිමීටර දෙකක් විතර වගේ පොඩි ගැඹුරක එකක් තාම මේ ලොකුවට ලොකු කරලා පෙන්නලා තියෙන්නේ. එතන මේ මේ පෙන්වන්නේ හැමේ තියෙන රෝම. මේ උඩින් පෙන්වන්නේ කුල් තුනක් වගේ. මේකේ මෙන්න මේ රෝම අතරම තියෙනවා එක තැනක. ඔයාලට පෙන්වන්න මේ තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ පුතේ ස්වේද ග්‍රන්ථියක්. ස්වේද ග්‍රන්ථියක්. හරිද? එතන මේ ස්වේද ග්‍රන්ථිය ඇතුලේ ලවණ ජලය ලවණ කියන්නේ ලුණු වර්ග හරිද ජලය එතකොට එතනින් ගත්තම යූරියා අපේ හැම තුල නිපද වෙන කියන්නේ අපේ ලේ වලින් හිර වෙන ගමන් කරන විෂ රසායනික ද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය ඒවා පිට කරන්න මෙන්න මේ ස්වේද ග්‍රන්ථිය ඇතුළට මේ දහඩිය තුලත් වෙනවා ඊට පස්සේ අපේ ශරීරය රත් වුණාම ඒ කියන්නේ බාහිර පරිසරයේ රස් රස්නේ වුණාම ශරීරය සිසිල් කරන්න ඕනේ නිසා මොකද කරන්නේ මෙන්න මේ සේද ග්‍රන්ථිය තුලින් දහඩිය ඇවිල්ලා මෙන්න මෙහෙම මෙන්න මෙතනින් බින්දු වගේ හට ගන්නවා. එතකොට මේ සිදුරු තියෙන හැමතැනකම තියෙන්නේ සේද ග්‍රන්ථිය. ඒවා අපි හැම නිකන් බැලුවට පේන්නේ නැහැ. සේද ග්‍රන්ථිය තියෙන. ඉතින් අපේ හැම වටේටම දහඩිය ඇති වෙන්න හේතුව මේකයි. ඉතින් මේ දහඩිය ඔව් පුතේ කියන්න. සර් ආයතනු කරලා දෙනවා සර්. හරි. ආයසරයක් අහගන්න. දැන් මේ අපේ හැම තියෙනවනේ මේ අපේ හැම ගත්තම පුතේ මේ මේ තියෙන්නේ රෝම. එතකොට මේව අතර අපේ ශරීරයේ බාහිර රස්නේ වැඩි වුණාම උෂ්ණත්වය වැඩි වුණාම අපේ ශරීරය සිසිල් කරන්න ඕන හින්දා මෙන්න මේ ඡේද ග්‍රන්ථි වල තියෙන දහඩිය එළියට ශ්‍රාවය වෙනවා. එතකොට මේ දහඩිය ඇතුලේ තියෙන්නේ පුතේ ජලය තියෙනවා, ලවණ තියෙනවා, ඒ කියන්නේ ලුණු වගේ දේවල්. හරිද? එතකොට යූරියා වගේ බහිස්රාවී දේවල් තියෙනවා. ඒ කියන්නේ බහිස්රාවී අපද්‍රව්‍ය කියන්නේ ශරීරය තුල නිපද වෙලා ශරීරයට අනවශ්‍ය විස දේවල් යූරියා වගේ දේවල් ඒවා ඔක්කොම ජලයේ දියවෙච්ච මේ ඔක්කොම ලවණයක් විදිහට බැහැර වෙනවා ඉතින් අපේ ශරීරයේ හැමතැනකම වගේ මේ දහඩිය තියෙනවා අපේ ඔළුවේ පවා ඒ කියන්නේ ඔළුවේ හැමේ පවා දහඩිය ශ්‍රාවය වෙනවා හැමතැනකම ඉතින් මේ දහඩිය දැන් අපි ගත්තොත් එහෙම මේ ස්ථානවලදී අපිට පුළුවන් පරිසිදු කරන්න නමුත් සමහර තැන්වල අපිට දහඩිය රැඳුනම එහෙම අයවත් කරන්න අමාරුයි ඉතින් එහෙම වුණාම ඒ වගේ තැන්වල ශුද්ධ ජීවීන් ඇවිල්ලා බැක්ටීරියා වගේ විශේෂ ඇවිල්ලා වර්ධනය වෙන්න ගන්නවා. හරිද? ඉතින් විශේෂයෙන් අත් යට වගේ. ඉතින් මේ එහෙම වුණාම වෙන්නේ ඒ හරියවල් වලින් අර මේ මේ බැක්ටීරියා විශේෂ නිසා ඒගොල්ලෝ නිකුත් කරන රසායන ද්‍රව්‍ය නිසා ඒ වගේ ස්ථාන වලින් නිකම් දුර්ගන්ධයක් වගේ මේ මේ ඇති වෙන්න පුළුවන්. ඒ දාඩිය දාපුවම. දාඩිය ගඳ ඇති වෙන්නේ එහෙමයි. දාඩිය වල කිසිම ගඳක් සුවඳක් නැහැ. දාඩිය ගඳ ඇති වෙන්නේ බැක්ටීරියා වගේ අය ක්‍රියාත්මක වුණාම. ඒක නිසා අපේ හැම පිරිසිදුව තියාගන්න එක අපේ වගකීම. ඒතර මේ 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 ස්වේද ග්‍රන්ථි කියන එක හැම සතෙක්ටම නෑ. ශීරපායින්ට තමයි තියෙන්නේ. ඒතර හැමේ ස්වේද ග්‍රන්ථි විතරකුත් නෙවෙයි තියෙන්නේ. හැමේ තියෙනවා තව ග්‍රන්ථි විශේෂයක් අපි කියනවා ස්නේහස්රාවී ග්‍රන්ථි කියලා. මේ ස්නේහස්රාවී ග්‍රන්ථි කියන්නේ තෙල්. තෙල් නිකුත් කරන ග්‍රන්ථි. ඒතර ඕගොල්ලන්ගේ විශේෂයෙන් මූණ නික අල්ලල බලද්දි තෙල් ගතියක් වගේ තියෙනවනේ මේක සමහර වෙලාවට එනවා හරිද තෙල් ගතියක් වගේ තියෙනවනම් ඒ තෙල් ගතියට හේතු වෙන්නේ මේ ස්නේහස්රාවී ග්‍රන්ථි වලින් නිකුත් වෙන මේ තෙල් අපි ඒකට කියනවා සීබම් කියලා හරිද එතන ඒක මේ ස්නේහස්රාවී ග්‍රන්ථිය සම්බන්ධ වෙන්නේ රෝමයත් එක්ක ඒ කියන්නේ මේ 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 දින් මේ රෝම කූපයත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ එතන මේ රෝම අසලින් තමයි තෙල් ශ්‍රාවය වෙන්නේ එතන අපේ කෙස් වල වටේට ඒ ස්තරය සම්බන්ධ වෙලා තියෙනවා නේද කෙස් වල නිරෝගී පැවැත්මට වැදගත් වෙනවා ඉතින් හැම වෙලේම මූණට සබංගගා මූණේ තියෙන තෙල් අයින් කරන්න හොඳ නැහැ ඒකෙන් තමයි ළමයි මේ ඔය විවිධ විවිධ විස බීජ වගේ දේවල් හැමට ඇතුල් වෙලා ඔය කුරුලෑ වගේ දේවල් හටගන්න හේතු වෙන්නේ ඒකයි හරිද ඉතින් හැම වෙලේම මූණට තෙල් යවන්න කියලා එක එක ඔය ක්‍රීම් ගගා ಜಾති ගගා මූණට හැම වෙලේම මේ සාත්තු කරන්න හොඳ නැහැ ඒ ස්වභාවික තෙල් ඒ හැදිච්ච දේවල් මේ විදිහට තියෙන්න අරින්න ඕන. ඒකෙන් කරන්නේ අපේ හැම මත වර්ධනය වෙන ශුද්ධ ජීවීන්ව ඉවත් කරන එක. හරිද? ඉතින් ඔව් පුතේ. මේ දැන් අර මේ මේව තියෙන්නේ දාඩිය පිට වෙන කෙස් කොට වගේ. ඔව්. ඒවත් මේ ඔළුවේ තියෙන කෙස් වගේද? මෙහෙමයි පුතේ. ඒ කියන්නේ මේ ඔව් මේ දැන් මෙතන දැන් මේ මෙන්න මෙතන මේ කූරු තුනක් වගේ පෙන්වන්නේ පෙන්වන්නේ කෙස් තමයි රෝම අපේ ශරීරයේ මල්ලේ ඔව් ඔව් ඉතින් අපි ඒ සාමාන්‍යයෙන් කියන්නේ ඒ නමෙන් තමයි රෝම රෝම හරි කෙස් ඉතින් කොණ්ඩෙත් තියෙනවා අපේ අත අපේ අත්වල ශරීරයේ ගොඩක් තැන්වල තියෙනවා
නේද? ඉතින් ඒ ඒ තැන් වල තියෙනවා. ඉතින් ඒවල මේ හැම මතින් ඒ රෝම ඇති වෙනවා. ඒක ශීරපායින්ට පොදු වෙච්ච ලක්ෂණය. කිරිබි වැඩෙන සතුන්ට පොදු වෙච්ච ලක්ෂණය. හරිද? ඉතින් පැහැදිලිද ඔයගලන්ට ඒක? තේරුණාද? ඔව් පුතේ. ප්‍රොසෙස්. I think ඔවා කෙස් කොට වගේ නම් මේ ඇයි දිගට වැවෙන්නේ නැත්තේ? ආ මෙහෙමයි පුතේ. ඒ හිස කෙස් වල තමයි දිගට වැවෙන්නේ. නමුත් ශරීරයේ තියෙන අනිත් ස්ථාන වල වැවෙනවා නැතුව නෙමෙයි. නමුත් ඒවල යම්කිසි සීමා සහිතව තමයි වැවෙන්නේ. ඒ හිස කෙස් වලට සම්බන්ධ වෙලා තියෙන ඒතනදී හම්බෙන පෝෂණයත් එක්ක රුධිර සැපයුමත් එක්ක ඒවලට පෝෂණය හොඳට ලැබෙන හින්දා ඒවා හොඳට වර්ධනය වෙනවා. හරිද? මොකද අපේ ඔළුවට ගොඩාක් ලොකු රුධිර සැපයුමක් තියෙනවා මොළයේ ක්‍රියාත්මක වෙන්න ඕන හින්දා. හරිද? දැන් ඕගොල්ලෝ ඈනුවින් යන්නේ ඇයි? ඈනුවින් යන්නේ මොළයට රුධිර සැපයුම අඩු වුණාම. ඔක්සිජන් අඩු වුණාම. නේද? ඉතින් හොඳ ඈනුවක් ගියාම මේ මොකද වෙන්නේ මේ ඔක්සිජන් ප්‍රමාණය ලැබෙනවා. සමහරට ඈනුවන් කියන නම ඇහුනමත් ඈනුවන් යනවා. ඉතින් ඒක අර සාමාන්‍යයෙන් හැටි. ඉතින් මේ හොඳට ක්‍රියාශීලීව හිටියොත් ඒ කියන්නේ එක්සයිස් වගේ දේවල් කරොත් ටිකක් ක්‍රියාශීලීව වැඩ කටයුතු කරොත් මේ මොළයට හොඳ රුධිර සැපයුමක් තියෙනවා. හරිද? ඉතින් අපේ ශරීරයේ හැමදැනකටම හොඳ රුධිර සැපයුමක් තියෙන්න ඕනේ. පැහැදිලිද? ඔය මුතුනේ පිටිපස්සේ භූතයෙක් ඉන්නවා බලන්න නල්ල ගැනියවිල්ල. හරි? මේ මොකද කියන්නේ? නෑ නෑ මේ එක ළමයෙක්ගේ පිටිපස්සේ හොල්මනක් හිටියා. ස්ක්‍රීන් එකේ. මේ අනේ ඔයගොල්ලෝත් කරන විකාර. හරි? දැන් එහෙනම් ළමයි අපි ඊළඟ කොටසට යන්න කලින් දැන් 8:04 වෙලා 8:09 වෙනකන් පොඩි ඉන්ටර්වල් එකක් අරගෙන ඉන්න විනාඩි 5ක මේ ඉන්ටර්වල් එකක් අපිට පාඩම ඉවර කරන්න හරි ඉක්මනින්ම පුළුවන්. ඊට පස්සේ අපි අදල් පාඩමටත් යනවා. එහෙනම් දැන් පටන් ගන්නවා. දැන් 8:05 හරියටම 8:09 විනාඩි 4ක ඉන්ටර්වල් එකක් අරගෙන ආයෙ එන්න පන්. දැන් මේ වෙලෙත් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉඳපස් ස්ක්‍රීන් එක පොඩ්ඩක් පැත්තක තියලා ටිකක් ගෙදර වටේට ඇවිදලා වතුර ටිකක් බීලා එන්නයි දුන්නේ. හරි? මේ ස්ක්‍රීන් එක ළඟ ඉඳපා. මේ එක දිගට බලාගෙන ඉන්නේ ඔයගොල්ලෝ ඉන්නේ. ටික වෙලාවක් පොඩ්ඩක් S2 එලියට අරගෙන ටිකක් එලියට ගිහිල්ලා හුස්මක් අරගෙන එන්න. හරි? ඒකටයි ඉන්ටර්වල් එක දුන්නේ. දිනීෂ හරිනේ? හරි සර්.
හෙලෝ ළමයි ඉන්නවද කට්ටි ඇවිල්ලා දින්නේ හරි අපි නතර කරව ප්‍රශ්න ඉදලා සාකච්ඡා කරමු දැන් මැමලියන් සතු ලක්ෂණ අපි ලෙව්වා එතනින් පස්සේ ඉවරයි නේ පුතේ අපිට ටියුට් එක ඉවරයි නේ අපි ඔව් සර් ළමයි නෑ වගේ සර් කතා කරන්න ළමයි ඔව් සර් ඉවරයි කො ඉන්න කට්ටිය කැමරාස් ඔන් කරන්ද සද්ද අත උස්සන්න ඉන්න අය කොමේ ළමයි සර් ඉන්නස बैकग्राउंड पिंतूर तहनाकर अभी हेना पुते मे दी पाड़ मे अभ्यास पोडक्या बस अभी अलुत्ड සම්බන්ධයෙන් පටන් ගන්නත් ඕනේ. හරි. විනාඩියක් දෙන්නම් මේකේ තියෙන මේ අච්චුපත මම ස්ක්‍රීන් එකේ තියෙනකොටම මෙන්න මේ කොටස කරන්න ගන්න බලන්න. මම දැන් කොටු කරලා පෙන්වන්න තියෙනවා. ඉරිගහන ටික කරන්න බලන්න. මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම කරන්න. මුකවත් ලියන්න එපා, පොතේ ලියන්න එපා, පැන්සල අරගෙන अच्छुपते पेनल अरगे लिया मुकुट लियान पे लियान पा मखंड पुलवांग लिया अच्छुपते हरी पटंग हरिपोते लियान पोत तीन अनीता है अच्छुपते तीन है लियान पोते मे स्क्रीन दादी पेन आने हाँ इतने दाला उत्तरे दाला प्रश्न अंक दाला उत्तरे दाला हरे हरे बैकग्राउंड कैमरा एक अलग पड़ी इतना लाइक आएगा तीन इधर दिया हम वर्चुअल बैकग्राउंड के दिया हम इतना पिन तोड़ दागन पूरा अबे एक-एक विकार है मदान में सर प्रश्न लिया ना वाले हाँ प्रश्न लिया ना वाले नहीं प्रश्न लिया नहीं पा प्रश्न लिया नहीं पा देवनी का करना है सर संपूर्ण अभ्यास में कर
ඉවරයි ඉන්නවනම් අත උස්සන්න ඉවරයි කියන්න ප්‍රශ්න මොකුත් ලියන්න නැහැ උත්තරේ විතරයි මට ඕනේ සර් ඉවරයි සර් දෙකක් ලියනවනේ මොකද දෙක දෙකක් ලියනවා ඔව් දෙකටත් ලියන්න නංග ඔය පොතේ මේ පිටු නෑ ඒක ඉස්කෝලේ දෙද්දි පිටු තිබුණේ පහලට ෂිෆ්ට් කරන්නද ආ හරි පුතේ හරි මම පොඩ්ඩක් ප්‍රමාණය පොඩි කරන්නම් නැත්නම් ඕගලන්ට කියව ගන්න අමාරු වෙනින්න මේ ඇතිද පුතේ ඉස හරි හරි අනිත් අයත් ඉවරද අප්ඩේට් නැත්තම් මේ අප්ඩේට් කළාටම පාර්ටිසිපේෂන් එක ඕන් කරාම මේ සැක්කෙන් වැටෙනවා ආ හරි පුතේ මේ අලුතෙන් zoom එකේ අප්ඩේට් එකක් ආවා ඒ අප්ඩේට් එකෙන් පස්සේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා සමහර ඒවා මේ පාර්ටිසිපන්ට්ස් කියන එකට ගියාම පුළුවන් කියලා මේක දරුවෙක් කියනවා ඒක ඉස්සෙල්ලා අප්ඩේට් කරලා නැති ඔව් අප්ඩේට් කරා ගන්න හරි නේම් විතරයි පුළුවන් එහෙනම් අප්ඩේට් එකක් තියෙනවා පුතේ අප්ඩේට් එක දාගන්න zoom.us කියන එකට ගිහිල්ලා අප්ඩේට් එකට දාගන්න පුළුවන් හරි ෆෝන් එකට නම් අප්ඩේට් එක ඔටෝම එනවා ටැබ් එකකට ෆෝන් එකකට නම් එනවා ලැප් එකට අපිට දාගන්න වෙනවා අප්ඩේට් එක හරි අපි සාකච්ඡා කරමු නේ ළමයි හරි මම සාකච්ඡා කරන්න පටන් ගන්නවා හරි ඔගොල්ලෝ හරිනම් හරිදා ගන්න එපා මේක අච්චු පොතේ ඉන්න පහත සඳහන් සත්ව කාණ්ඩ අතරින් අපෘෂ්ඨවංශී කාණ්ඩයක් නොවන්නේ ඇම්ෆිබියා ඇම්ෆිබියා සත්ව විශේෂ වැඩිම සංඛ්‍යාවක් අයත් කාණ්ඩය තෝරන්න ආත්‍රපෝඩා පුතේ ආත්‍රපෝඩා රෙප්ටිලියා කාණ්ඩය තුනේ කුමන ජීවියාද
කැස් බෑවා හරි මේ පළවෙනි තුන සම්බන්ධ මේ ලියා ගන්නකො උත්තර හරි වැරදි නම් හරි ගස්ස ගන්න සර් මේ අත්පොදේ ලියන්නේ වෙයි අවුදේ අත්පොදේ ඉරි ගන්නේ වෙයිද ඔව් අත්පොඩ තමයි උත්තරේ වැඩිම විශේෂස අත්පොදේද ඉරි ගන්නේ වෙයි ඔව් අත්පොදේ පැන්සලෙන් ආ මේ පෑනින් ගහන්නේ නැහැ පැන්සලෙන් පොඩි ඉරක් ගහන්න හරි නම් හරි දාන්න එපා හරි වැරදි මුකුත් දාන්න එපා නිකන් ඉරක් ගහලා මාක් කරගෙන විතරක් කරන්න पोते उत्तरे मुहुदु मल निडारिया सिंगलिंग टाइप නිඩාරියා කාණ්ඩයට අයත් සත්වයකි මුහුදු මල නිඩාරියා කාණ්ඩයට අයත් සත්වයකි සන්ධි සහිත උපාංග තිබීම ආත්‍රොපෝඩ 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 කාණ්ඩේ ලක්ෂණයකි හිස්තනක් කාණ්ඩේ පෙනහැඟි වලට අමතරව තෙත සමෝහ මුඛයේ මගින් ශ්වසනය සිදු කරන ඇම්ෆිබියා ඇම්ෆිබියා හරි ඔ එම් ෆේබියා කියලා මම දාගෙන එම් ෆීබියා කියලා හදා ගන්න ඕනේ මම ඒක හදන්න සයිඩ් ගිව් එම් ෆේබියා දැන් හරි ඉක්මනට ලියා ගන්න ලියාගත්ත නැති දරුවෝ හරි අපි ඊළඟ පිටුවට යමු පහත සඳහන් එක් එක් ලක්ෂරයේ දරන අපෘෂ්ඨවංශී සත්ව කාණ්ඩය නම් කරන්න පේශිමේ පාදයක් තින්නේ කාටද මොලුස්කා මොලුස්කා ඛණ්ඩ නෙව් පණු ආකාර දේහය ඇනලිඩා ඇනලිඩා සන්ධි සහිත උපාංග ආත්‍රපෝඩා අරිය සමමිතිය නිඩාරියා उत्तर वैट बोर्ड अरगन दहसन प्रकाश वर्टे स्वरूप वैट बोर्ड दलनी प्रश्न निडारिया निडारिया कांडे आकार देख මෙඩුසා ආකාරයේ ලොඩියා පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ওই විදිහටයි එන්නේ. දැන් අපි බලමු දෙවෙනි ප්‍රශ්නය. ආත්‍රපෝඩ ඒක පුතේ මේ දැනට ඔතන ලියන්න මේ ඒකට මෙහෙම කරන්න. ඔයගලගේ සටහන් පොත ගන්න හැමෝම. මට ඒක චුට්ටක් කියන්න. සටහන් පොත අරගෙන
පාඩමේ නම අපි ලියලා තියෙන්නේ උස පාඩමේ නම ලියලා තියෙන්නේ නේද පාඩමේ නම ඔව් පාඩමේ නම ලියලා නැත්නම් ලියා ගන්න සත්ව වර්ගීකරණය කියලා පාඩමේ නම ලියා ගන්න සමහර විට මේ සමහර අය ලියලා නැහැ ලියා ගන්නකෝ සත්ව වර්ගීකරණය අද දිනෙත් දාන්න මතක ඇතුව සත්ව වර්ගීකරණය කියලා ලියලා ඊට පස්සේ ඊට යටින් දාන්න අභ්‍යාසය කියලා ඊට පස්සේ අභ්‍යාසයේ අංකය දාලා ඔයගලන්ට පුළුවන් මේ උත්තර ටික විතරක් ලියන්න उत्तर බුහුබ ආකාරයේ මුහුදු මල සහ හයිඩ්‍රා මෙඩුසා ආකාරයේ ලොඩියා ඊළඟට සාකච්ඡා කරමුද සර් ආ සර් දෙක ප්‍රශ්නේ මුලින්ම අපි ගිහිල්ලා බලලෙමු ආත්‍රපෝඩා කාණ්ඩයට අයත් පියාසර කරන සතුන් හතර දෙනෙකු නම් කරන්න උගුස්සා ගිරවා මයින දෙමළලයා සමනලයා උගුස්සා හා ඉර වැරදි 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 ගිරව උගුස්සා එනවාද ආත්‍රපෝඩා කාණ්ඩයට නෑ සර් කැරපොත්ත හොරා එන්න හරි තව කවුද ඉන්නේ කුරුමිනියා කුරුමිනියා සලමන්දරා සලමන්දරා එනවාද ආත්‍රපෝඩා එකට නෑ නෑ සර් ආ ඒකනේ සලමන්දරා එන්නේ එම්ෆීබියා එකට मौलिक लक्षण කුඩා කර බිරිවි වැඩේ කිඩිසා වේවීම සඳහා ශ්වසන ග්‍රන්ථි පිහිටයි බාහිර කම්පිත පිහිටයි ක්‍රිබී කියලා දෙන කිරිබී මැකෝලා ඉන්නේ ලංකාවේ ඇතිකරණය විතරයි කියන්නේ ස්වභාවිකව කැලේ හිම නෑ
ඒගොල්ලෝ මේ ඒ රටවල් වලින් ගෙනල්ලා ඇති කරන අය ඉන්නවා. ඇරෙන්න එහෙම ලංකාව තුල හම්බෙන්නේ නැහැ ස්වභාවිකව. සර් කිවි ඉන්නාද? ඔව් පුතේ ඉන්නවා. නෝකේ ඉන්නවා. තාත්තා ඉන්නා සර්. හ්ම්. හරි ලක්ෂණ තුනයි අහලා තියෙන්නේ ලක්ෂණ තුනක් ලියුවා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ආවේස් කාණ්ඩයත් සතුන්ගේ මූලික ලක්ෂණ තුනක් ලියන්න වාතය ගමන් කිරීමට පහසු වන පරිදි අනුවීමේ නාතුල දෙහෙයක් යස්පිහාට වන ආවරණය ක්‍රියාපත් බවට පත්වන සඳහා ගාත්‍රා පිහිටයි කියපු මෙලෝඩියක් මට නම් ඇහුනේ නැහැ හරි හරි දවල් ලියාගෙන යන අනාකූල දේහයේදී පියාසිරගෙන් පසු වීමට පූර්ව ගාත්‍රා ඔව් පියාපත් බවට පත් වී ඇත ඉහට වලින් ආවරණියු සමක් ඇත හරි දත් රහිත මුඛයක් පිහිටයි ඔව් දත් රහිත මුඛයක් පිහිටයි සසනියාපෙනහලිපෙන හැනියත අචලතා පීවේ ඔව් අචලතා පීවේ කියන එක හරි පූර්ව ගාත්‍රා පියාපත් බවට පත් වී ඇත පියාසර ක්‍රින කරන පෘෂ්ඨවංශීන් වේ හරි සසනේ සඳහා පෙන්හලු පිහිටයි සසනේ සඳහා පෙන්හලු පිහිටයි හරි මේ ටික ලියාගමු මෙතන හතරක් තියෙනවා ඔගෙන් තුනයි අහලා තියෙන්නේ පුතේ පක්ෂීගුරුම හොටක් තියෙනවා පක්ෂීන් හැමෝටම හොටක් තියෙනවා නිලිවරය තුසන්න බලන්න ඔක්කොම ටික හරි ඉතින් දෙවැනි පාඩම තුන් මේ දෙවැනි පාඩමත් ඉවරයි පුතේ. හරි. දැන් අපිට තියෙන්නේ තුන්වැනි පාඩම පටන් ගන්න. හරිද? තුන්වැනි පාඩමට ඕගලන්ට හදලා තිනුන ටියුට් එකක් මම ඕගලන්ට පෙන්නන්නම් ඒක පොඩ්ඩක්. මම නමුත් ඒක PDF එක ඔයාලට එවන්නේ නැහැ ධර්මම. ඔයාලට ඒක print කරලම ලබලා දෙනවා. මේ තියෙන්නේ ඒක. දැනට ඒක හදමින් යනවා මම ඔයගලන්ට පෙන්නන්නම් ක්ලාස් එකේ දිව දාලා මේ බලන්න මේ තමයි එකට හදපු ටියුට් එක හරි ශාක කොටස් වල විවිධත්වය එක්ක තියෙන මේ හැම දෙයක්ම තියෙනවා ඉතින් මේ පහුගිය ප්‍රශ්නත් දාලා තියෙනවා ඒකෙදි හරිද මේ තින්නේ ගොඩක් සම්පූර්ණයෙන් වගේ එක තියෙනවා ප්‍රශ්නත් එක්කම මේ විදිහට තමයි ටියුට් එක හදලා තියෙන්නේ. ඉතින් මේ ඒක ඔයගලන්ට ඉදිරියේදී print එක දෙනවා මම. හරිද ටියුට් එක දෙනවා. තුන්වෙනි පාඩමට අපි තුන්වෙනි පාඩම හෙට ගන්න බෑ පුතේ. හෙට ගන්න බෑ. හෙට මොකද තාම එක print කරලා නැහැ.
ලබන සතියේ පන්තියට කලින් මම ඔයගලන්ට දෙන්න අනිවාර්යෙන් කටයුතු සලස්වනවා. හරිද? කොහොම හරි කරලා මම ඊළඟ සතියේ සවුඳ වෙනකොට මේක ඔයගලන්ට දෙන්න කටයුතු සලස්වනවා. හරි? එතකොට මුතුනි ටියුට්ස් මම මුතුනිට දෙන්න ඕන. මොකද තාම දෙන්න හම්බුනේ නැහැ. අනිත් අය නම් ඔක්කොම වගේ අරගෙන තියෙන්නේ. right. කවදද දෙන්න? මම හෙට එනවා පුතේ දන් කොටුවට. මම හෙට ඒ පැත්තට එනවා. එතන මට දෙන්න පුළුවන්. හරි? right. මම හෙට ඒ පැත්තෙන් යනවා ක්ලාස් එකක් තියෙනවා. මම එතකොට ගෙදරට එම් කෝල් කරලා ගේ තියෙන තැන කියන්න ඕනද? නෑ නෑ මම මේ කවුද අපේ මහින්ද සර්ලා ගෙදරට එනවා ක්ලාස් එකට. එතකොට මම එතනින් තියන්න. එහෙන් ගන්න. හරි. මහින්ද සර්ලා ගෙදරින් ගන්න. හරි එතකොට මේ ඔව් ඉතින් අපි අද අලුත් පාඩම පටන් ගමු හරි එහෙනම් මම අලුත් පාඩම දාන්න හරි ඔන්න අපි අලුත් පාඩම කට්ටිය සූදානම්ද අද ටිකක් වෙලා තමයි අපිට කතා කරන්න ලැබෙන්නේ මොකොත් ලියන්නේ නැහැ මේ පාඩමේ ඔව් මේ පාඩම පටන් ගමු මොකද අපිට තව පොඩි වෙලාවක් තියෙනවනේ හරි ඉතින් මේ තුන්වෙනි පාඩම අපි අද පටන් ගමු මම පොඩි මේ වීඩියෝ ක්ලිප් එකකින් ඔයාලට පෙන්වන්නම් මේකේ ආරම්භය විදියට හරි මට පොඩි වෙලාවක් දෙන්න ඒක ලෑස්ති කරගන්න දැන් ලෑස්ති වෙනවා වීඩියෝ එක. හරි. බලන්නකෝ පොඩ්ඩක් මේ වීඩියෝ එක. ටිකක් කැඩි කැඩි වගේ ප්ලේ වෙන්නේ පුතේ මේ නමුත් මම ලින්ක් එක දාන්න ඕගලන්ට chat එකට. ତର මේ අපේ ජීවත් වෙන පෘථුවිය හරි අපූරු ග්‍රහලෝකයක් ජීවේ පවතිනවා. ඉතින් විවිධාකාර ශාක තියෙනවා මේ පෘථුවිය තුල. ඔයගලන්ට පේනවනේ වීඩියෝ එක. ඔව් එතකොට මේ බලන්න ශාක ලෝකය හරි අපූරුයි. ඉතින් විවිධ ආකාරයේ වූ ශාක තියෙනවා මේ විදිහට. එතන කියනවා ජීවය පවත්ව ගන්න පෘථුවිය තුළ ඔක්සිජන් ලබා දෙන්න ආහාර ලබා දෙන්න ශාක වැදගත් වෙනවා කියන එක. අවුරුදු බිලියන ගානක් තිස්සේ ශාක මේ ලෝකෙ තිබ්බා කියලා කියනවා. ජලජ ශාකක් තියෙනවා ඒ අතරතුර.
මේ ශාක ඇතුලේ කොහොමද තියෙන්නේ සෛල කියන විදිය මේ ශාකවල තියෙන මේ විශේෂත්වය ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. හැමෝම දැක්කා නේද ලස්සන වීඩියෝ ක්ලිප් එකක්? ඔව් සර්. ඒකේ ලින්ක් එක මට ඔයාලට එවන්න පුළුවන්. ඔව් සර්. මම ඔයාලට ඒකේ ලින්ක් එක දැන් chat එකට දාන්නම්. ඔයාලට ආයේ පස්සේ වෙලාවක බලන්න පුළුවන්. ඉතින් මේ විවිධත්වය දැන් අපෙන් බලන්න මේ පාඩම් ආපු පිළිවෙල චුට්ටක් බලන්නකෝ අට ශ්‍රේණිය තුල පළවෙනි පාඩම අට ශ්‍රේණිය තුල හම්බුනේ පුතේ අපිට ශුද්ධ ජීවීන් කේ වැදගත්කම උතර ශුද්ධ ජීවීන් කොච්චර දුරට මේ ලෝකේ ඉන්නවද විවිධාකාරයේ වූ ශුද්ධ ජීවීන් ඉන්නවා කියලා ඕගොල්ලෝ කතා කරා එතකොට මේ ඊට අමතරව ශුද්ධ ජීවීන් ගෙන් වෙන යහපත වගේම අයහපත නරක ගැනත් කතා කරා එතකොට ඊළඟට අපි දෙවෙනි පාඩමේ යටතේ කතා කරේ සත්ව විවිධත්වය. සත්ව විවිධත්වය කියන්නේ සතුන් අතර තියෙන වෙනස්කම් ගැන තමයි එතනදී කතා කරේ. හරිද? එතකොට ඊළඟට අපි කතා කරන්නේ තුන්වෙනි පාඩමේ යටතේ ශාක කොටස් වල විවිධත්වය හා කෘත්‍ය. ඒ ශාක කොටස් කොයි වගේද විවිධ වෙන්නේ? ඒවල කොටස් එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද? එතකොට ඒ අනුව ශාක බෙදෙන්නේ කොහොමද කියන එක ඉතාම සරලව කතා කරන පාඩමක් තමයි. මේ තුන්වෙනි පාඩම ශාක කොටස් වල විදත්වය හා කෘත්‍යය කියලා කියන්නේ. දැන් බලන්න. අප අවට පරිසරයේ විසින සතුන් මෙන්ම ශාකද පුළුල් විවිධත්වයක් පෙන්වනවා. රූපයේ දක්වා ඇති වනාන්තරයේ ඇති ශාකවල විවිධත්වය හොඳින් නිරීක්ෂණය කරන්න. බලන්න මේ රූප සටහන දිහා පොඩ්ඩක්. මොනතරම් ලපූරු ශාක තියෙනවද? නේ? සමහර ඒවා මිටි සමහර ඒවා උසයි සමහර ඒවා ශාක අතර වැවෙනවා ඉතින් මේ වගේ විවිධාකාරයේ වූ ශාක ඔයගලන්ට බලා ගන්න පුළුවන් හරිද වනාන්තරයේ සුන්දරත්වය හා අපූර්වත්වයට ප්‍රධාන හේතුව වනුයේ ශාක අතර පවතින මෙම පුළුල් විවිධත්වයයි ශාක ප්‍රමාණයෙන් හා රූපීය ලක්ෂණ වලින් එකිනෙකට වෙනස් වේ මොකද්ද පුතේ මේ රූපීය ලක්ෂණ කියලා කියන්නේ ඒක පෙනෙන ආකාරය අපේ අපිට බලා ගන්න පුළුවන් අපේ ඇස් දෙකට පේන විවිධත්වයනේ රූපීය ලක්ෂණ වලින් වෙනස් වෙනවා සමහර ශාකවල කඳ අතු බෙදෙනවා සමහර ශාකවල කඳවල් අතු බෙදෙන්නේ නැහැ සමහර ශාකවල පුෂ්ප තියෙනවා මල් තියෙනවා සමහර ශාකවල පුෂ්ප නැත්නම් මල් නැහැ ඉතින් ඒ වගේ ශාක විවිධාකාරයි හරිද ඉතින් අපි ඒකට තමයි කියන්නේ මේ රූපීය විවිධත්වය කියන්නේ ශාකයක ප්‍රධාන කොටස් පිළිබඳව ඔබ හත්වෙනි ශ්‍රේණියේදී අධ්‍යයනය කර ඇත. එතකොට මේ මෙච්චර මේ විවිධත්වයක හේතු වෙන්නේ දැන් අපි සත්වත් සතුන් අතර විවිධත්වය ගැනත් අපි අවබෝධයක් ගත්තනේ මම කිව්වේ මම ඔයාලන්ට උදාහරණයක් දුන්නා ලයිබ්‍රියක් ගැන මතකද කාටද ලයිබ්‍රිය කතාව මතක? ගිය සතියේ ඉස්සෙල්ලා සතිය අපි කතා කරා. නේ මතකද ලයිබ්‍රිය කතාව? නැද මතකනේ සෑම එකක් කිව්වේනේ මම ඕගලන්ට කිව්වේ පුතේ මේ මේ පුස්තකාලයක
කිව්වා සර් ඒ කාලයක පොත් වර්ග කරලා තියෙනවා ලේසියෙන් හොයාගන්න පුළුවන් කිව්වා සර් රෙකෝඩින්ග් බලන්න පහුගිය රෙකෝඩින්ග් බලන්න හරිද ඒවා අමතක කරන්න එපා එතකොට මෙතන ඒ වගේම තමයි මේ මෙන්න මේ විදිහට මේ ශාකත් අපිට මේ විදිහටම මේ කතන්දරේම ශාක වලටත් කියන්න පුළුවන්. කියන්නේ අපිට ශාකයක් වෙන් වශයෙන් හඳුනගන්න. දැන් ඔයගලන්ට අඹ කොළේකුයි කොස් කොළේකුයි දුන්නම ඔයගොල්ලෝ අඹ කොළේයි කොස් කොළේයි වෙන් කරගන්නේ කොහොමද? කොස් කොළේ දිගටි. අඹ කොළේ දිගටි. කොස් කොළේ දිගටි නෑ රවුම් හැඩයට තියෙන්නේ නේද? එතකොට අක්කපාන කොළේකුයි මේ නිදි කුඹ පත්‍රයකුයි දුන්නොත් එහෙම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. නේ? දැන් අපිට මේ ශාකයේ දිහා බලලා අපිට පුළුවන් මේක වෙන් කරගන්න. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ අපි මේ ශාක වල ප්‍රධාන කොටස් පිළිබඳව කතා කරන්න යන්නේ. ඉතින් මේ පාඩමේදී චැට් එකක් එනවා. අම්මෝ මොකද්ද මේ දාලා තියෙන්නේ මේ link එක? නෑ ලස්සන වනාන්තරයක්. YouTube එකේද? නෑ සර් ෆොටෝ එකක්. हाँ फोटो एक अभी बल साक्षरी मैं एक बल पेन्न को हर इथिंग दाख्या गता शाख वल प्रधान कोटास्ती දැන් අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. හරි. ඒතර ශාකයක් ගත්තම ශාකය පොළවෙන් දැන් මම පොළව මට්ටම් මෙහෙම ඇන්දොත් එහෙම මේ පොළවෙන් ඉහළට පිහිටන කොටසක් තියෙනවා. අපිට නොපෙනෙන පොළවෙන් පහළට පිහිටන කොටසකුත් තියෙනවා. පැහැදිලිද ළමයි? ඔව් සර්. ඔව්. ඉතින් ඔන්න ඔය විදිහට පොළවෙන් ඉහළටයි පහළටයි පිහිටන කොටස් වලට කියන නම මොනවාද කියන එක ගැන අපි ඉදිරියේදී කතා කරනවා. ඊට පස්සේ මේ පාඩම ගැන මම පොඩි පැහැදිලි කිරීමක් දෙන්න. ඊළඟට අපි කතා කරන්නේ ශාක පත්‍ර කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒතර ශාක පත්‍රයක කොටස් නම් කිරීම. පත්‍රයේ තලය කියන්නේ මොකද්ද? පත්‍ර අග්‍රය කියන්නේ මොකද්ද? පත්‍ර ධාරය කියන්නේ මොකද්ද? පත්‍ර පාදය කියන්නේ මොකද්ද? පත්‍රයේ තියෙන කොටස්. එතකොට එක එක ශාක වලට පත්‍ර සම්බන්ධ වෙලා තියෙන විදිහ වෙනස්. කටු අනෝදවල කොළ සීන විදිහට නෙමෙයි පේරවල කොළ තියෙන්නේ. ඒ විදිහට නෙමෙයි රුක් අත්තනවල කොළ තියෙන්නේ. ඒ වගේ නෙමෙයි කැඳ කොළ තියෙන්නේ. මේ වගේ එකිනෙකට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ශාක පත්‍රයක් ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන කොටස් ටික බලනවා. හරි. ඉතින් ඒවල තියෙන කොටස් මොනවාද? ඒ වලින් වෙන්නේ මොනවාද කියන එක ගැන ඔයගලන්ට පැහැදිලි කරනවා. එතන ශාක වලින් පත්‍ර වලින් කරන කාර්යයන් මොනවාද කියලා කතා කරනවා. ඊළඟට ශාක කන්දෙහි විවිධත්වය ගැන අපි කතා කරනවා. හරිද? ඉතින් අක්කපාන පොතක් ඇතුලේ දැන් මම අර විදියට මුල් පැලේනවද? ඔව් පුතේ අක්කපාන ඒ විදියට මුල් පැලේනවා. පොතක් ඇතුලේ දාලා ඊට පස්සේ පැල මුල් ඇදපු ගමන් පොළ පැල කරොත් එනවා. ඒතර සමහර ශාක කඳන් තියනවා ළමයි මේ ආහාර සංචිත කරනවා. හරි? එතකොට ඒ කියන්නේ ආහාර ගබඩා කරලා දිනවා උක්ෂාකයේ කිතුල් වගේවල සමහර ඒවල කඳ තියෙන්නේ පොළොවෙන් ඇතුලේ මේක ඕගොල්ලෝ ඇත්තටම හතේදී කතා කරලා තියෙන දේවල් නමුත් ආය ආය අපි මේව මතක් කරගන්නවා එතකොට පතොක්වල මොකද්ද තියෙන විශේෂත්වය එතකොට සමහර ඒවා ශාක කඳන් වැල් වගේ තියෙන්නේ තව ඒවලට ආධාරයක් විදිහට ආධාරකවල ඉතිලා ගමන් කරන්නේ ඉතින් ඔන්න ඔය වගේ අපි විවිධ මුල් වර්ග ගැන කතා කරනවා මේවා ඕගොල්ලෝ දැනටමත් දන්නවා කයිරු මුල් කරු මුල් ගැන ඔන්න ඔය විදිහට තමයි මේ පාඩම සම්පූර්ණ සම්බන්ධ වෙන්නේ. ඉතින් මම අද දවසේ ඔයගලන්ට ආරම්භයක් විදිහට මේ පාඩම පටන් ගත්ත එක විතරයි මොකද ලියන්න දුන්නේ නැහැ. පොඩි පැහැදිලි කිරීමක් තමයි කරේ. ඉතින් අපි දැන් මේ ඔයගොල්ලෝ හැම සතුදම මේ විදිහටම සුපුරුදු පරිදි සම්බන්ධ වෙන්න. අනිවිඩ කිහිපයක් තියෙනවා අහගන්න. ඉස්කෝල පටන් ගත්තම අපේ ආයතනයේ පන්ති පටන් ගන්නවා. ඒතර ඔයගලන්ට ඔන්ලයින් සම්බන්ධ වෙන ළමයින්ට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් පන්තිරේ ඉන්න ළමයින්ට පන්තිරේ ඉන්න පුළුවන් ඉතින් කැමති විදිහ අවස්ථා දෙකම තියෙනවා ඉතින් මේ ඒ විදිහට තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්ලයින් එක නතර කරන්නේ නැහැ පුතේ ගොඩක් අය අහන ප්‍රශ්නක් ඔන්ලයින් එක නතර කරනවද නැහැ ඔන්ලයින් එක නතර කරන්නේ නැහැ ඔන්ලයින් එක දිගටම මේ වෙලාවට තියෙනවා හරිද ඉතින් මේ
ඉදිරිදී ඔයගොල්ලන්ගේ අදහස් දැක්වීමක් මම ගන්නවා ඔයගොල්ලන්ගෙන් කොහොමද මේකට කැමැත්ත කැමැත්ත ඔන්ලයින් වලට ඔව් සගේ සාමාන්‍ය ක්ලාස් එකේ ඉන්නේ කියලා සාමාන්‍ය ක්ලාස් එකේ තාම පොතේ ටයිම් ටේබල් එකක් අපි හදලා නැහැ නමුත් බොහෝ දුරට මේ වෙලාවම වැටෙන්න ඉඩ තියෙනවා චුට්ටක් ටයිම් එක එහාට මෙහාට වෙන්න ඉඩ තියෙනවා මොකද දිනේ වෙනස් කරොත් ඔයගොල්ලන් වෙන පන්තිත් එක්ක ක්ලෑෂ් වෙන නිසා මේ වෙලාවම තියන්න තමයි බොහෝ දුරට මම අදහස් කරගෙන ඉන්නේ මොකද මේ ළමයි කට්ටිය දැන් මේ වෙලාවෙ ඉන්නවනේ අනිවාර්යෙන්ම ඒක නිසා මම බොහෝ දුරට මේ ටයිම් එකම තියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නමුත් ආයතනයේදී මේ වෙලාව ටිකක් රෑ වැඩි මොකද දැන් ඔයගොල්ලෝ ගෙවල් වලින් ඉඳන් මේ වෙලාව ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒකෙදි මම මොකක් හරි විසඳුමක් දෙන්නම් කල්පනා කරලා මොකක්ද විදිහට කරන්න පුළුවන් කියලා හරි ඔව් ඉතින් ළමයි ඔය විදිහට තමයි අපි අද දවසේ වැඩි ටික කතා කරන්නේ ඔයගලන්ට පන්ති සම්බන්ධයෙන් ඕන දෙයක් අහන්න තියෙනවා නම් මට WhatsApp එකට කෝල් එකක් දීලා WhatsApp නම්බර් එකට ඕන්ලාක අහන්න පුළුවන්. රෙකෝඩින් එක මම ඔයගලන්ට අද හෝ හෙට වෙනකොට අනිවාර්යෙන්ම දෙනවා. හරිද? ඉතින් මේ මොකද රෙකෝඩින්ග්ස් මම අප්ලෝඩ් කරන්න කියලා මගේ Google account එකේ දැන් මේ ස්පේස් නැහැ. GB 16ක් වෙනකන් දැන් රෙකෝඩින්ග්ස් ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට අර ඔක්කොම ලිස්ට් එක එකපාර එවන්න බැරි වෙනවා. මම ඒක නිසා මේ දැන් ඉදිරියේදී මම ස්පේස් එක ගන්න ඕන. ඒ කියන්නේ Google එකකින් ස්පේස් එක ගන්න වෙනවා මට. මේ වැඩිපුර GB ප්‍රමාණයක්. එතකොට එහෙම මම පුළුවන් තරම් විදිහට ඔයගලන්ට පහසු වෙන විදිහට ඒක සලස්වලා මම ඔයගලන්ට මේ වීඩියෝ එක එවනවා. මොකද වීඩියෝ එක එවන්න ඕන අනිවාර්යෙන්ම. මොකද ඔයගලන්ට ඔන්ලයින් වලදී සිග්නල් මොනවාරි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ අනිවාර්යෙන්ම ඔයගලන්ට ඒක බලලා ආය ආය පාඩම බලන්න පුළුවන්. ඒක හැමලම එකම බලන්න කියන එක තමයි මම කියන්නේ වීඩියෝ එකක්. වෙලාව හම්බ වෙන වෙලාවට අපි සාකච්ඡා කරපුවා. ඉතින් විභාගේ ලංවෙද්දී ඔයාලට මේක තවත් පහසුවක් වෙනවා. පහුගිය ටික ඔක්කොම එක තැනකින් ආවර්ජනය කරගන්න පුළුවන් නිසා. ඉතින් එහෙනම් අද දවසේ වැඩ ටික අපි මේ විදිහට තමයි කතා කරන්නේ. එහෙනම් අද දවසේ පන්තියෙ මෙතනින් අපි නතර කරනවා. ලබන සතියේ සමුදා හවස 7 වෙද්දී පන්තියට එන්න. එහෙනම් good night and god bless you ප්‍රශ්න තියෙන අයට අහන්න වෙලාවක් දෙන්නම් අනිත් පැත්තට god bless you god bless you